What's up guys, time is Clash with Navi. Hey, what's up guys, eating wala. Welcome ke lekat kura ganna anything King Rocks YouTube channel ekata iting ada mama arang ape godak ay comment karala tibba me CWL ekge එන්න කියලා. ඉතින් CWL එකේ මම බ්ලොග්ස් දාලා තිබ්බේ නැහැ. ඉතින් ඒක ගැන දාලා තිබ්බ මොකද මම CWL ගෙනාවේ නැත්තේ කලින් අපේ ක්ලෑන් එක ඒ කියන්නේ පටන් ගත්ත ගන්නකොට ඉතින් ගොඩක් ලොකු ප්ලේස්ලි හිටිනේ. ඉතින් CWL එක ගහන්න අනිවාර්යෙන් ටවුන් හෝල් 10 වලින්වත් උඩ ප්ලේස්ලා ඉන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාට ටවුන් හෝල් 13 14 තමයි CWL වලට ඇප්ලයි කරන්නේ. ඉතින් එහෙම නැතුව යූ දාන එක තේරුමක් නැහැ ගොඩක් වෙලාට. ඒතර CWL දිනන්න බෑ. ඉතින් ඒ ප්‍රශ්නේ තිබ්බා. ඉතින් දැන්ට අපේ ක්ලෑන් එකේ මේ දැන් වෙනකොට ක්ලෑන් එක ලෙවල් 8. ඉතින් එතකොට ඒ වෙනකොට ටවුන් හෝල් 10 ප්ලේයර්ස්ලා ටිකක් ඉන්නවා. ඊට අමතරව ටවුන් හෝල් 11 12 13 වගේ ඉන්නවා. තාම 14 නයිනක් නැහැ ක්ලෑන් එකේ. ඉතින් ඒ කියන්නේ ක්ලෑන් එකේ මුලින් දම් හිටපු අයගෙන් ඒ වගේ ඉන්න. ඉතින් ටවුන් හෝල් 14 ප්ලේයර්ස්ලා එනවා යනවා. ඉතින් එයාලා ඉන්නවා ෆ්‍රෙන්ඩ්ෂිප් එකට ඇවිල්ලා යනවා. ඒ වගේ ඉතින් ඉන්නවා. තාම ක්ලෑන් එක දිගටම ඉන්න තරම් ටවුන් හෝල් 14 ප්ලේයර්ස්ලා නැහැ. ඉතින් CW එකට මේ පාර දාලා තියෙන්නේ ටවුන් හෝල් 13 දිනෝ 12 11 10 ප්ලේයර්ස්ලා තමයි ක්ලෑන් වෝ එක CWL එකට ඇඩ් කළා තින්. ඉතින් CWL එක ගැන මම පළවෙනි බ්ලොග් එක හින්දා ඔයාලට දෙයක් පැහැදිලි කරන්නම්. මේක තමයි CWL කියලා ඔය කට්ටිය කියන්නේ. ඒකට අපි ගත්තොත් එහෙම CWL කියන්නේ මෙතන දාලා නැද්ද බලමු. මෙතන දාලා නැහැ මං හිතන්නේ. හරි කමක් නැහැ. අපි මම බැලුවේ එතන කොහරි දාලා තියෙනවනේ මේක ගැන. හරි මෙන්න මේකේ දාලා තියෙනවනේ වෙන්ස් වල. මේ තියෙන්නේ CWL කියන්නේ ක්ලෑන් වෝ ලෙගියු කියන එක ලෙගියුස්. ඉතින් මෙතනදී වෙන්නේ වා මෙතන ක්ලෑන් මෙතන ක්ලෑන් සෙට් වෙනවා ක්ලෑන් අටක්. හරිද? ක්ලෑන් අටක් සෙට් වුණාට පස්සේ ඒ ක්ලෑන් අටෙන් නිකන් හරියට ඡන්දයක් වගේ පක්ෂ අටක් ඒ වගේ ක්ලෑන් අටක් සෙට් වෙනවා. ඊට පස්සේ ක්ලෑන් අටෙන් ඔයාලා දැන් මේ දන්නකෝ පළවෙනි වෝ එක පැරදුනා, දෙවෙනි වෝ එක දින්න පැරදුනා. ඒ වෝ එක දිනන පරදින එක නෙමේ වැදගත්. මෙතන ඔයාලා ගන්න ස්ටාර්ස් තමයි වැදගත්. ඒ කියන්නේ ඔයා පළවෙනි වෝ එකේ ගන්න ස්ටාර්ස් මත දැන් හිතන්නකො මේ වෝ එකේ දැන් අපි 27යි. අරගොල්ල 20යි. දෙකල පෙරදුනා කියලා හිතන්න බෑ. එතකොට 20යි. ඊළඟ වෝ එකේ අපි 42යි. ඊළඟ ක්ලෑන් එක 27යි. මේක අපිට හොඳට ප්ලේ කරගන්න පුළුවන් CWL එකක්. ඒකයි අපි දැන් ගත්තොත් නෝමලි අපි බලමු නිකන් අනිත් ඒවල. දැන් හිතන්නකො මම සාමාන්‍ය මේ හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරන්න මේක ගැන දන්න අය මේ ලොකුවට හිතන්න එපා. මේක දන්නේ නැති කෙනෙක්ට මම මේ කියලා දෙන්නේ. ඉතින් දැන් හිතන්න ඔයාලා හිතන්න දැන් කලින් අපි දැක්කොත් මේ මේ මෙතන පළවෙනියට අපි හැපැත්ත තියෙන ක්ලෑන් එක තියෙන ඔය 77 කියලා වගේ එකක් එන්නේ එක 20යි. එතකොට ඒගොල්ලෝ අපිට පැරදිලානේ. ඒගොල්ලෝ ඊළඟ වෝ එකේදී දිනලා තිනවා. ඉතින් අන්න ඒ වගේ ඒගොල්ලෝ එතනදී අරන් තිනවා 77 ක්ලෑන් එක 19යි 15යි. අන්න ඒ වගේ එක තමයි වැදගත්. මෙතන දැන් ස්ටාර්ස් දැන් ගන්න පිළිවෙල. ඉතින් මෙතන අර ඡන්දයක් වගේ ඡන්ද ප්‍රතිශතය වගේ යන්නේ. මෙතන වෝ එක පැරදින එක අවුලක් නැහැ. වැඩිපුරම ස්ටාර්ස් ගන්න ටීම් එක තමයි ක්ලෑන් වෝ එක ලෙගියු එක ලෙගියුස් එක හම්බෙන්නේ වැඩිපුරම. දැන් මෙතන ඔයාලට මේකෙ දැනට අපි එකට ඉන්නවා. දැන් අපිට ගේමට ඉන්නේ දෙවනි ක්ලෑන් එක. මෙතන මේගොල්ලෝගේ දෙවනි සෙට් එක මේ ක්ලෑන් අටෙන් දෙවනි ක්ලෑන් එක තමයි ගේමට තියනන්නේ. අනිවාර්යෙන් අපිට එක හෝ දෙක වෙන්න පුළුවන් මේ ක්ලෑන් වෝලි ගිව් එකේ. හරිද? ඉතින් මේකෙදී ඔයාලට කියන්න ඕනේ ගොඩක් අය දන්නේ නැහැනේ මේ දේවල්.
මේ කලෑන් වෝ ලෙගිය එක දින්නම ඔයාට අපි දිනන රෑන්කින් එක අනුව අපිට හම්බෙනවා මෙන්න මේ මෙතන ඔගොල්ලෝ ෂොප් එකේ ගිහිල්ලා මෙන්න මෙතන තියෙන අයිටම් ගන්න පුළුවන් ඔය කලෑන් වෝ ලෙගිය එකෙන් හම්බෙන ස්ටාර්ස් වලින් හම්බෙන අපි ගන්න රෑන්ක් එක අනුව අපිට හම්බෙන මේ දැන් ලූට් එක හම්බෙන අපිට නෝමල් වෝ වලදී අන්න ඒ වගේ මේකේ හම්බෙන මෙන්න මේ 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 කොයින් වර්ගය හරිද මෙන්න මේවා ලෙගියු ෂොප් කියලා තියෙන්නේ ඉතින් ඒ ෂොප් එකෙන් ගන්න අයිටම්ස් ගන්න පුළුවන් වෙන්න ඒ ඒ ලෙගියු එකෙන් හම්බෙන කොයින්ස් හම්බෙන්නේ මේ ක්ලෑන් වෝ ලෙගියු එක දිනන අයට විතරයි කියන්නේ දිනන අයට හෝ ප්ලේ කරන අයට තමයි එතකොට ඒගොල්ලන්ට මේවා හම්බෙනවා දැන් අපි එක වුණොත් අපිට ගොඩක් හම්බෙනවා ඉතින් මෙතන තියෙන අයිටම්ස් ගන්න පුළුවන් මෙතන ගොඩක්ම ඔයාලා ගන්නකොට මේ ස්පෙල් එකකුත් ගන්න යන්න එපා මෙන්න මේවා තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හැමර්ස් ටික. ඉතින් මේ හැමර් වලින් වෙන්නේ ඔයාලට දැන් අපිට හීරෝස්ලා කියන්නේ වන් ඩේ දන්නකෝ මේ මොනවාද මේ එලික්ස් ඩාක් ඩාක් නියුස් එන්නේ ගොඩක්ම. එතකොට ඩාක් අපිට මේ තියෙනවා නම් කියන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ ආච්චකෝ ඉන්නවා දානවා. එතකොට ඔයාගේ ආච්චකෝ ඉන්නව ඔයාට දාන්න පුළුවන් දැන් ආච්චකෝ ඉන්නට හිතන්න නිකන් එලි ඩාක් එලික්ස යනවා 60 ගාණක් 60000ක් 65000ක් ඒ වගේ යනවා. එතකොට ඔයාට ඒ ඩාක් ටික තියෙනවා නම් ඔයාට මේ හැම එක ගත්තොත් ඔයාට පුළුවන් ඒක වන් ඩේ කියන්නේ ඔයා දැන් දානවා අප්ඩේට් වෙන්න එයාව ලෙවල් හිතන්න ලෙවල් 15 වගේ දානවා. එතකොට ඔයාට එයා ඉවර වෙනකොට දවස් ගාන ගිහිල්ලා 51 කියන්නේ ලෙවල් 57 වෙන්න ආචකෝයින් ඉන්නේ. ඔයාට මේ හැම එක තියෙනවා නම් ඔයා ඩාක් යන මුදල යනවා. ඔයාට හැම එක දීලා ඒ යන කාලය එකපාර ඉවිලිම කරගන්න පුළුවන්. එතකොට එයා ලෙවල් 51ට ආචකෝයින් එනවා. ඉතින් ඒ වගේ තියෙන දැන් මෙතන හැම ස්පෙල් වලට තියෙනවා ස්පෙල් එකක් ඉක්මනට අප් කරගන්න ආයි තිනෝ බිල්ඩර් බිල්ඩින් ඒ කියන්නේ ඔයාට මේ ඔයාගේ විලේජ් එකේ තියෙන අයිටම් එකක් මොකක් හරි ඔය හිතන්න මේ මොනවාද බැරෙක් එකක් ඔය වෙපන් ඕන එකක් ඊට පස්සේ හැමෝ ෆයිටින් කියලා තියෙන කියන්නේ මං හිතන්නේ මේ ඒ විලේජ් එකේ තියෙන දේවල් තමයි ඒකෙත් තියෙන්නේ මට හරියටම හිතාගන්න බැ මොකද්ද මෙතන මේකේන බිල්ඩින් මේකෙන් මං හිතන්නේ ට්‍රූප් ට්‍රූප්ස් මොන හරිද මන්ද ඕ මෙතන මේ ට්‍රූප්ස් ගැන තමයි කියන්නේ මේ ට්‍රූප්ස් මේ ඕ ට්‍රූප් එකක් ඉක්මනට ලෙවල් අප් කරගන්න පුළුවන් ඒ කියන්නේ වාගේ මේ හිතන්නකෝ මෙන්න මේක දාලා තියෙනවා ඔයා මේ තියෙන්නේ මේක මෙන්න මෙහෙම ට්‍රූප් එකක් දාලා තියෙනවා කියන්නකෝ දැන් මේ ට්‍රූප් එකක් මේක ස්පෙල් එකක් මේක ට්‍රූප් එකක් නම් ඔයාලට මේ මෙතන හැම එක පෙන්නනවා මෙතන ඔය දැන් ඔය ජෙම්ස් පෙන්නන්නේ ඔතන හැම එක පෙන්නනවා එතකොට ඔයාලට ඒ දවස් ගාන යන්න නැතුව ඔයාලට පුළුවන් මේ ට්‍රූප් එක මේව කරගන්න ඒ වගේ තමයි මං හිතන්නේ ඉතින් හරි ඉතින් ඔන්න ඔය විදියට ඒවෝ එක ඉවර තාම නැහනේ තව පැය දෙකක් තියෙනවා ඉතින් ඕක තමයි සීන් එක ඉතින් මෙතන ස්ටාර්ස් මත තමයි ක්ලෑන් පෝලේ කිව්වේ ඉවර වෙන්නේ ඉතින් අර හරියට නිකන් වර්ල්ඩ් කප් එක වගේ ඡන්දේ වගේ අන්නේ වගේ තමයි ඉතින් මෙතන අර ස්ටාර්ස් වැඩිපුර ගන්න පොයින්ට්ස් වැඩිපුර ගන්න ටීම් එකට ඉස්සරහට ගිහිල්ලා වින් කරන්න පුළුවන් ඕක තමයි බේසිකලි ක්ලෑන් වෝ ලෙගියු එක ඕක තමයි හැමෝම ලොකු සීන් එකට අර කියන්නේ CWL ගහන්න වරෙන් අපේ ක්ලෑන් එකට වරෙන් ඕමෝම කියලා ඔය යන්නේ කට්ටිය ඕකට ඕක සමහරවයි දන්නේ නැති අයට තමයි මම මේක මේ කියලා දුන්නේ ඉතින් කවුරුත් වැරදියට හිතන්න එපා මේ මම මේ ලොකු සීන් එකට කියලා දෙනවා කියලා අර දන්නේ නැති කෙනෙක්ට වටිනින්ද මං කියලා දුන්නේ ඉතින් දන්නේ නැති කෙනෙක් අනිවාර්යෙන් මේ බ්ලොග් එක බලනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න ඔයා තේරුම් ගත්තා නම් මොනහරි අඩුපාඩු තියෙනවා නම් මං කියන දේවල් වල වැරදි දේවල් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න මං ඒ දේවල් බලනවා බල්ලි ඉවරලා
මාත්‍යවා හරි ගස්සගෙන ඉතින් නෙක්ස්ට් බ්ලොග් කරන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහට තමයි යන්නේ. ඉතින් අපි කලින් වෝ එක ගත්තොත් එහෙම කලින් වෝ එකේ අපි ස්ටාර්ස් 27ක් ගත්තා. 77 ක්ලෑන් එක තමයි අපිට සෙට් වෙන තැන. ඒගොල්ලෝ 20යි ගත්තේ. ඉතින් ওই විදිහට ඒ ටික යනවා. ඒගොල්ලෝ එක්ක අපි පැත්තේ ඉරපු ඔක්කොම ක්ලෑන්ස් ටික වින් කරලා දිනේ. අපේ පැත්තේ ක්ලෑන් හතර ලොස්ට් වෙලා තිනවා. ওই වගේ දෙවෙනි එකත් ඒ වගේමයි. ඉතින් දෙවෙනි එකේ අපි 42යි යාලා 27යි. මේ තුන්වෙනි එක යන්නේ. ඉතින් තුන්වෙනි එක තාම ඉවර නෑ. ඒක අපි කොහොම හරි ස්ටාර්ස් 45ම ඇචීව් කරන කෙනෙක් ප්ලේයර්ස්ලා 15ක් යූස් කරලා තමයි ඒක යන්නේ. ඉතින් ওই විදියට තමයි තියෙන්නේ. තව වෝ තියෙනවා 1යි 2යි 3යි 4යි 4ක් තියෙනවා. ඉතින් මම ඉස්සරහට බ්ලොග්ස් වල ක්ලෑන් වෝල් ගිව් එකේ මොකද වුනේ, අපිට එක වෙන්න පුළුවන් වුණාද, දෙක වුණාද, ඊට වඩා පල්ලෙහාට වැටුණාද, ඒ ඔක්කොම ගේන්න ඉස්සරහට බ්ලොග්ස් දින්න හෝ පෙරදුනා. ඉස්සරහට දිගටම මම මේ වගේ බ්ලොග්ස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගේනවා. ඉතින් අපි ගොඩක් කතා කරපු නිසා අපි එහෙනම් ඇටෑක් එකට යමු ගායිස්. ඉතින් බලන්න ඕගොල්ලොන්ට එන්ජොයි කරන්න. හොඳ ඇටෑක් එකකට යන් අපි එහෙනම් ඇටෑක් එකක් බලමු කොහොමද කියලා. ඉතින් මේ ඇටෑක් එක ප්ලේ කරලා තින්නේ අපේ එක්ස් හබි කියන එකේන. අපි බලමු යාගේ ඇටෑක් එක. ඉතින් ඩ්‍රැගන් ඇටෑක් එක ගොඩක් අය ආසම ඇටෑක් එකක්. හෙවි ගෝ ගයිස්. හෙවි ගෝ ගයිස්. ඉතින් එක 100% වදිනවා. ඉතින් එක පට ඇටෑක. ඉතින් අපේ 13ට හිටියේ සබි. ඉතින් එයාලගේ 5 වෙනි ප්ලේයර්ට තමයි ඒ ඇටෑක එක 3 ස්ටාර්ස් අරන් දෙන්නේ. ඉතින් ඩ්‍රැගන් ඇටෑක එකක්. ඉතින් අපි තව එකක් බලමු. අපි බලමු ශෂි ඩෙවන්ගේ ඇටෑක් එකක් තියෙන අපේ නම්බර් 4 ඇටෑක් කරලා තිනවා. इलेक्ट्रिक ड्रैगन अटैक है गाइस. इतिंग अभी बालमू टाउन हॉल 10 बेस का किथिंग कटी ना एंजॉय करने गाइस. Thank you.
वी गो गाइस, इतनी शशि देवन के अटैक का इलेक्ट्रिक ड्रैगन अटैक का बेसिकली गाना विधि है तम यार ये जिस पे यूज कर लेती हूँ डाक भाई वाला ट्राई करानी थी मैं व्लॉग्स बाला ला वाला टे हम तो अटैक का सेटिस अटैक का सेट नो ते विधि टे अटैक कर ला अटैक सा दागन गाइस इतनी अभी तब अटैक का बालमु अभी एसेसरीज के अटैक का हेवी गो को ले एंजॉय करने गाइस හරි ගයිස් ඉතින් ඉලෙක්ට්‍රික් ඩ්‍රැගන් ඇටැක් එකක් හැබැයි මම මේ ඇටැක් එක ඉච්චර මට සැටිස් නෑ මොකද ඒකේ ගොඩක් ග්‍රෑන්ඩ් නෝට් නේ දැන් මේ ලේට් වෙලා ඩ්‍රැගන් ලා දාපු විදිය මට ඉච්චර මං කැමති නැහැ දා කර ගහපු ඇටැක් එකේ විදිය ඔයගොල්ලෝගේ අදහසුත් කමෙන්ට් කරන්න හොඳද නරකද කොහොමද කියලා එහෙනම් ගයිස් ඉතින් මගේ ඇටැක් එකක් බලමු ඉතින් නවි බ්‍රෝගේ ඇටැක් එක ඉතින් දෙවනි බේස් එකට තමයි ඇටැක් කරේ මේ වෝ එකේ අපි එහෙනම් මේ ඇටැක් එකත් එන්ජොයි කරමු ගයිස්
Here we go guys, ඉතින් මම එකේ යූස් කරේ dragon attack එකක්. ඉතින් supervisor ඩුයි dragon නොයි ඊට අමතර balance ටිකක් යූස් කරලා ඉදි attack එක තමයි ගියේ. ඉතින් ඔයාලා comment කරන්න attack එක හොඳයිද නරකයිද කියලා. එහෙනම් අපි පළවෙනි base එකට attack කරපු එක බලමු. Here we go guys, ඉතින් electric dragon attack එකක් යන්නේ. අපි බලමු කොහොමද වෙයිද කියලා attack එක. ගයිස් ඉතින් ওই විදිහට තමයි පළවෙනි එකේ ඇටෑක් එක ගියේ. ඉතින් තව හොඳ ඇටෑක් එකක් තිබ්බ මම ඔයාලට ඒකත් ගේන්නම්. හරි ගයිස් ඉතින් මේක ග්‍රවුන්ඩ් ඇටෑක් එකක් අපේ ක්ලැනගේ ශානගේ ග්‍රවුන්ඩ් ඇටෑක් එකක්. ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ගයිස්. හරි ගයිස් ඉතින් මම හිතනවා මේ ඇටෑක් එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. හොඳ ග්‍රවුන්ඩ් ඇටෑක් එකක්. ඉතින් ওই විදිහට තමයි ඉතින් ගියේ. ඉතින් පළවෙනි බෝ එකේ අපිට ගන්න පුළුවන් වුණේ 27යි. දෙවෙනි එකේ 42ක් ගන්න පුළුවන් වෙලා තියෙනවා.
තුන්වෙනි එකේ දැන් මේ අන්තිමට මේකේ 45ම අරගත්ත ඔක්කොම ගහලා ගත්තා. ඉතින් 3 stars ඉතින් ඒක නිසා අපිට පුළුවන් වුණා දැනට පළවෙනියට වෙන්න. ඉතින් දෙවෙනි ක්ලෑන් එක තමයි පොඩ්ඩක් ඩේන්ජරස් ක්ලෑන් එකට විතර තියෙන්නේ. යාලා 121ක් දැනට ස්ටාර්ස් අරන් තිනවා. ඉතින් අපි අරන් තින්නේ 134 ස්ටාර්ස්. අපි දැන් පළවෙනියට ඉන්න. අපිට සමඩ දෙවෙනිය වෙන්න වෙයි ඉස්සරහට තියෙන බෝලින්. ඉතින් අපිට දෙවෙනියට තියෙන ක්ලෑන් එක තමයි ඊළඟ වෝ එක සෙට් වෙන්නේ. ඉතින් ක්ලෑන් වෝලේ කිව් එකේ ඉතින් හොඳ බැටල් එකක් යයි. අපි බලමු මම මේක අරන් එන්නම් ඔයාලට ඊළඟ නෙක්ස්ට් බ්ලොග් එකේ. අපි බලමු අපිට දිනන්න පුළුවන් ඒ බේස් මොන වගේද දන්නේ. අපිට වඩා වැඩි නම් අපි ගොඩක් වෙලාවට මේක පරදින්න වෙයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. ෆුල් ට්‍රයි එකක් දෙමු වින් කරන්න. ඒ විදිහට තමයි. ඉතින් අද බ්ලොග් එක මම ගෙනාවි. ඉතින් අපි බලමු ඇටැක් එකක් ගහන්නත් පුළුවන්. රූප්ස් ටික ඔක්කොම හැදිලා තියෙන ඉතින් අපි අපි බලමු ඇටැක් එකක් ප්ලේ කරලා. මම දන්නවා ඔයාලා ලයිව් මම ප්ලේ කරන ඇටැක්ස් බලන්න ගොඩක් කැමති. ඉතින් මට හිතුණා ඉතින් ලයිව් ගේන්න ගොඩක් වෙලාවට ඇටැක්ස් ප්ලේ කරනවා. ඉතින් ඉස්සරට මම බෝ එහෙම ලයිව් ගේන්නම් ඔයාලට ප්ලේ කරනවා. ලෝඩ් සාමාන්‍ය ලෝඩ් ඇටැක් සහ නෝමල් මං ඇටැක් ප්ලේ කරන ඒවා ගොඩක් වෙලාවට ලයිව් ගේන්නම් ඉස්සරහ බ්ලොග් වලදී ගේන්නම් මං. අපි බලමු පොඩ්ඩක්. හරි මේකේ හොඳ ලෝඩ් එකක් තියෙනවා. ඉතින් මගේ එලික්සර් ඩාක් නම් ෆුල්. අපි මේකට ආතල් එකට ගහමු. ඉතින් අපි ඇටැක් එකක් මොකද ගෝල්ඩ් දැන් මගේ ඉවරයි. අපි ගෝල්ඩ් හම්බෙන්න කියලා ගහමු. හරි ගයිස් ඉතින් මම හිතරම් මේ ඇටැක් එක ඔයාලා එන්ජොය කරන්න නැති කියලා. ඉතින් මගේ නෝමල් ලෝඩ් ගන්න ඇටැක් එකක් මං ගෙනාවි. ඉතින් ස්ටාර්ස් පහත් කම්ප්ලීට් වුණා. ඉතින් ඩ්‍රැගන්ස් ලැබිලා ඉන්නවා. ඊළඟටත් අපි දාමු ගොලම්ලා විච් විසර්ඩ් ආචර් ස්පෙල් වලට යූස් කරනවා. මෙතන රේජ් එකක් මෙතන රේජ් දෙකක් යූස් කරන්න පුළුවන්. ඉතුරු ටිකට අයිස් යූස් කරන්න පුළුවන්. චම්පින් තුනක් හෝ දෙකක් යූස් කරන්න පුළුවන් පොෂන් එකයි. ඉතින් ගයිස් මං හිතනවා වීඩියෝ එක ්ලොග් එක වල එන්ජය කරන්න නැති කියලා. ඉතිං මේ මොකක්ද ඉතින් ඔගොලොකින් රොක්ස් YouTube channel එක සබස්ක්‍රබ් කළ නැත්තම්
සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඉතින් ඉස්සරහට මම බ්ලොග්ස් අරන් එන්නම් මේ වගේ ඉතින් ලයිව් ගහන ඒවා තව මං හිතන් ඉන්නවා චැනල් එකේ පොඩි දෙයක් දේවල් ටිකක් වෙනස් කරගෙන යන්න ඉතින් ඉස්සරහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි මොන මොන වගේ වෙනස්කම් වෙයිද කියලා ඉතින් චැනල් එකේ මුලින්දන් හිටපු හැමෝටම තෑන්ක්ස් ඉතින් අපි බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා ඉතින් එහෙනම් ඉතින් මම නවි බ්‍රෝ ඉතින් අදට මම බ්ලොග් එක මෙතනින් නවත්තනවා ඉතින් අදට මම යනවා ඉතින් ගයිස් ඔයගොල්ලෝ King Rocks YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න යාළුන්ටත් බලන්න share පාරක් දාන්න share පාරක් දාලා sub එකකුත් දෙන්න ඉතින් ගයිස් එහෙනම් අදට නවි බ්‍රෝ යනවා ඉතින් හැමෝම බ්ලොග් එක enjoy කරන්න ඇති කියලා මම හිතනවා එහෙනම් ගයිස් හැමෝටම bye guys